අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ තොප්පිය ගොතාගන්නේ කොහොමද කියලා. 3D leaf තියෙන තොප්පියක්. يعني මේ විදිහට උඩට පිම්බුණු කොළ සහිත තොප්පිය තමයි මං ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ගොඩාක් ලේසියෙන් මේ නිර්මාණය කරගන්න පුළුවන්. මම මේ තොප්පිය ගොතාවේ අවුරුදු 7ත් 8ත් වගේ දරුවෙකුට තමා මේ තොප්පිය නිර්මාණය කරේ. ඉතින් මං ඔයාලට ඊට වඩා අඩු වයස් දරුවන්ට තොප්පිය ගොතා ගන්න විදිය කියලා දෙන්න. අපි එහෙනම් දැන් බලමු මේ නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මම මේ සඳහා යොදාගන්නේ මිලිමීටර් 3 කටුව. මම මෙතන ටිකක් මහත වූල් එකක් නිසා මිලිමීටර් 3 කටුව ගන්නවා. ඔයාලා මිලිමීටර් 2.5 වගේ කටුවක් අරගන්න. ඔයාලට කැමති නම් මිලිමීටර් 3 කටුවක් ගන්න පුළුවන්. මම මෙතන දම්වැල් 120ක් අරගෙන මුලයි අගයි සම්බන්ධ කරලා තුම්පට පිරවිලි එකකට එක ගානේ පළවෙනි වටේ ගුතාගෙන තිනවා. මම මෙතන දම්වැල් 120ක් ගත්තේ. මම මේ තොප්පිය ගුතන්නේ ගොඩක් ලොකු ළමයෙකුට, ඒ කියන්නේ අවුරුදු 7ත් අවුරුදු 8ත් වගේ ළමයෙකුට සුදුසු වෙන විදිහට තමයි මම මේ තොප්පිය ගුතන්නේ. ඉතින් ඔයාලට ඔළුව වටේ ප්‍රමාණය මැනලා ඒ ප්‍රමාණයට දම්වැල් ගුතාගෙන ගන්න. 8 ගුණාකාර වලින් දම්වැල් අරගන්න. ඔයාලට ඕන ප්‍රමාණයක තොප්පියක් ගුතා ගන්න පුළුවන්. 8 ගුණාකාර වලින් දම්වැල් අරගන්න. දැන් මම මේ විදිහට පළවෙනි පේරිය ගොතාගෙන තියෙනවා. ඊළඟට දෙවෙනි පේරිය. දෙවෙනි පේරිය ගොතන්න මෙතන පළවෙනි පිරවිල්ල තියෙන තැන මේ විදිහට පළවෙනි මේ විදිහට පිටිපස්සේ මෙන්න මේ විදිහට පිටිපස්සේ පළවෙනි පිරවිල්ල අතරින් මෙන්න මෙහෙම කටුව දාන්න. මෙන්න මේ විදිහට ඊළඟට නූල ඇදලා අරගන්නවා. නූල ඇදලා අරගන්නවා මෙන්න මේ විදිහට. මේ වගේ කටුවේ ලූප් දෙකක් තියෙනවා. මේ හිස පැත්තට තියෙන ලූප් එක ඊළඟ ලූප් එක ඇතුලෙන් ඇදලා අරගන්නවා. මෙන්න මේ වගේ. ඊළඟ අපි එතන දම්වැල් 3ක් ගොතනවා. දම්වැල් 3ක් ගොතලා ඊළඟ පිරවිල්ලට, ඊළඟ පිරවිල්ල මේ විදිහට ඉස්සරහින් කටුව දානවා. මේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂී එක. පිරවිල්ල මේ විදිහට, පිරවිල්ල අතරින් කටුව දාලා තමයි නූල ඇදලා අරගන්නේ. මෙන්න මේ විදිහට ඊළඟ කටුවේ ලූප් 3ක් තියෙනවා. ලූප් 2ක් අයින් කරනවා. ඊළඟට ලූප් 2ක් අයින් කරනවා. ඊළඟට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂී එක. මේ විදිහට කටුව වටේ නූල පටලලා පිරවිල්ල පිටිපස්සේ මෙන්න මේ විදිහට පිරවිල්ල අතරින් කටුව දාලා නූල ඇදලා අරගන්නවා. කටුවේ ලූප් 3ක් තියෙනවා. මුලින් ලූප් 2ක් අයින් කරනවා. ඊළඟට ඊළඟ ලූප් 2 අයින් කරනවා. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂී එක. ඊළඟට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂී එක. ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂී එකයි බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂී එකයි. මෙන්න මේ විදිහට අපි මේ වටේම ගොතා ගන්න ඕන. දෙවෙනි වටේ මේ විදිහට අපි වට හතරක් ගොතා ගන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ඊළඟ වටේත් මේ විදිහටම ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂී එක තියෙන තැනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂී එක ගොතනවා. ඊළඟට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂී එක තියෙන තැනට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂී එක ගොතනවා. මේ විදිහට දැන් අපි මේ දෙවෙනි වටේ, ඊළඟ තුන්වෙනි වටේ, හතරවෙනි වටේ, පස්වෙනි වටේ වෙනකම් අපි මේ බෑන්ඩ් එකක් වගේ මුල කොටස ගොතා ගන්න ඕන තොප්පිය පටන් ගන්නමේ. මේ විදිහට ඒ රටාවෙන් දෙවෙනි වටේ ගොතාගත්තට පස්සේ පළවෙනිට ගොතාගත්ත දම්වැල් 3 මුදුනට සම්බන්ධ කරගෙන ඊළඟට තුන්වෙනි වටේත් මේ විදිහටමයි පටන් ගන්නෙ. මෙන්න මෙහෙම බෑක් පෝස්ට් එකකින් තමයි පටන් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට එතනම තියෙන පිරවිල්ල ඇතුලෙන් පළවෙනි පිරවිල්ල අතරින් මේ විදිහට කටුව දාලා නූල අපි ඇදලා අරගන්නවා. මෙහෙම මෙතන මේ ලූප් දෙකක් එනවා. ඒ ලූප් දෙකේ හිස පැත්තට තියෙන ලූප් එක ඊළඟ ලූප් එක ඇතුලේ මෙන්න මේ විදිහට. දැන් මම මේ ලූප් එක ඇතුලෙනුත් එක්කම එකවර ඇදලා අරගත්තා. මෙන්න මේ විදිහට බෑක් පෝස්ට් එකකින් තමයි පටන් ගන්න. අපි මෙන්න මේ විදිහට පටන් අරගෙන ඊළඟට මෙතන දම්වැල් 3ක් ගොතන හැම වටයක්ම මෙන්න මේ විදිහට පටන් ගන්න. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් තියෙන තැනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂී එකයි. ඊළඟට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂී එක තියෙන තැනට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂී එකයි. ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂී එක තියෙන තැනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂී එකයි. බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂී එක තියෙන තැනට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂී එකයි.
මෙන්න මේ විදිහට තමයි දැන් අපි පළවෙනි වට්ටය තුන්පට පිළිවෙල එකකට එක ගානේ ගොතාගත්තේ. ඊළඟට දෙවෙනි වට්ටය බෑක් පෝස්ට් එකයි ෆ්‍රන්ට් පෝස්ට් එකයි මේ රටාවෙන් ගොතාගෙන ඊළඟට දැන් තුන්වෙනි වට්ටයත් අපි මේ විදිහට පටන් අරගෙන ෆ්‍රන්ට් පෝස්ට් එකෙන් දැන් ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක ගොතන්න බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක තැන දැන්ට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක ගොතන්න. දැන් අපි දැන් මේ වට තුනක් ගොතාද මේ විදිහට තව හතරවෙනි වටයත් පස්වෙනි වටයත් ගොතා ගන්න. ඔයාලට කැමති නම් වට තුනක් ගොතාගෙන අතර ගන්න පුළුවන්. එහෙම නැත්නම් වට හතරක් නැත්නම් වට පහක්ම ඔයාලට ගොතා ගන්න පුළුවන්. මෙන්න මේ රටාවෙන් අපි තව වට දෙකක් ගොතා ගන්න ඕන. මේ විදිහට ඒ රටාවෙන් වට හතරක් හෝ පහක් වලට කැමති ප්‍රමාණයක් ගොතාගත්තට පස්සේ දැන් මේ අපි තොප්පියේ බෑන්ඩ් එක කොටස ගොතලා ඉවරයි. දැන් අපි තොප්පිය උඩ කොටස ගොතා ගන්න යන්නේ. මුලින්ම පටන් ගන්නකොට හැම වෙලේම මෙන්න මේ විදිහට පළවෙනි පිළවිල්ල අතරින් මෙන්න මේ විදිහට කටුව දාලා අපි ස්ලිප් ස්ටිච් එකක් යොදා ගන්න ඕන. මෙන්න මේ වගේ. දැන් ඔන්න තොප්පිය උඩ කොටසේ පළවෙනි පේලිය. දම්වැල් තුනකින් පටන් අරගන්න. මේ දම්වැල් තුනත් එක පිරවිල්ලක් විදියට ගන්න. ඊළඟට ඊළඟ පිරවිල්ලට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකයි. මේ විදිහට අපි බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂි හතක් ගොතා ගන්න ඕන. මේ පළවෙනි පිරවිල්ලත් එක්ක මේ පළවෙනිට ගොතාගත්ත දම්වැල් තුනත් පිරවිල්ලක් විදියට ගන්න. එතකොට එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි. මේ විදිහට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂි හතක් පළවෙනි දම්වැල් තුනත් එක්ක එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි. ඊළඟට තියෙන පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකයි දම්වැලයි එතනටම ආපහු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකයි. එකම පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකයි දම්වැලයි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකයි. ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂි හතයි. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි. ඊළඟ පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකයි දම්වැලයි එතනට මාපහු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකයි. මෙන්න මේ රටාවට අපි පළවෙනි වටේ ගොතා ගන්න ඕනේ. බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂි හතක් ගොතනවා. ඊළඟ පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකයි දම්වැලයි එතනටම ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකයි. මේ රටාවට පළවෙනි වටේ ගොතා ගන්න. මේ විදිහට පළවෙනි වටේ ගොතාගත්තට පස්සේ ඊළඟට දෙවෙනි වටේ ගොතන්න. ආපහු අර කලින් විදිහටම තමා පටන් ගන්නෙ. පළවෙනි පිරවිල්ල අතරින් මෙන්න මේ විදිහට කටුව දාලා ස්ලිප් ස්ටිච් එකක් යොදා ගන්නවා. මේ විදිහට ඊළඟට දම්වැල් තුනක් ගොතලා ආපහු අපි බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂි හතක් ගොතනවා. මේ දම්වැල් තුනත් එක පිරවිල්ලක් විදිහට ගණන් ගන්නවා. එතකොට එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි. බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂි හතක් ගොතවුවට පස්සේ ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකයි දම්වැලයි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකයි. එතනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකක් ගොතනවා. දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි එකයි දම්වැලයි එතනටම ආපහු තුම්පට පිරවිලි එකක් ගොතනවා. ඊළඟ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකට ආපහු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂි එකක් ගොතනවා.
ඊළඟට ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂි 7ක් ගොතනවා. මේ විදිහට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 7 ගොතා ගත්තාට පස්සේ ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි දම්වැලයි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1 තියෙන තැනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1ක් ගොතනවා. දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම්වැලයි එතනට මාපහු තුම්පට පිරවිලි 1යි. ඊළඟ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1 තියෙන තැනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1ක් ගොතනවා. මෙන්න මේ රටාවට දෙවෙනි පේලිය ගොතා ගන්න. මේ විදිහට දෙවෙනි වටය ගොතා ගත්තට පස්සේ ඊළඟට තුන්වෙනි වටය. තුන්වෙනි වටයත් අපි හැම වෙලෙම පටන් ගන්න විදිහටම පටන් ගන්න. පළවෙනි පිරවිල්ල ඇතුලේ මේ විදිහට පිරවිල්ල අතරින් කටුව දාලා ස්ලිප් ස්ටිච් එකක් යොදා ගන්නවා. ඊළඟට දම්වැල් 3ක් ගොතනවා. දම්වැල් 3ක් ගොතලා බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 6ක් ගොතුනා ඉදිරියට. මෙතන මේ දම්වැල් 3ත් එක්ක ඔක්කොම පිරවිලි 7යි. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි දම්වැල් තුනත් එක්ක ඔක්කොම පිරවිලි 7යි. බැක් පෝස්ට් ඩබල් දම්වැල් තුනක් ගොතලා බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 6ක් ගොතන. එතකොට ඔක්කොම 7යි. ඊළඟට මෙතන තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1 තියෙන තැනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1ක් ගොතනවා. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ලටත් ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟට තියෙන දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි ගොතනවා. දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි ගොතනවා. ඊළඟට තියෙන ආපහු තුම්පට පිරවිල්ලට අපි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. මේ විදිහට තුම්පට පිරවිල්ල අතරින් කටුව දාලා නූල ඇදලා අරගෙන කටුවේ ලූප් තුනක් තියෙනවා. මුලින්ම දෙකක් අයින් කරනවා. ඊළඟට ආපහු ඊළඟ දෙක අයින් කරනවා. ඊළඟට ආපහු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් තියෙනවා. එතනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක්. එන්න මේ විදිහට. ඊළඟට ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 7ක්. බැක් පෝස්ට් කියන්නේ මේ පිරවිල්ල පිටිපස්සෙන් පිරවිල්ල අතරින් කටුව දාලා අපි තුම්පට පිරවිලි කරගන්න විදිහටම ලූප් ටික අයින් කරගන්නවා. බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 7ක්. ඊළඟට ආපහු තියෙනවා අපිට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1 තියෙන තැනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1 තියෙන තැනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ලටත් ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකටත් ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. මේ රටාවට තුන්වෙනි පේලිය ගොතා ගන්න. මේ විදිහට හතරවෙනි පේලිය ගොතා ගත්තට පස්සේ ඊළඟට පස්වෙනි පේලියත් පටන් ගන්නෙදි පළවෙනි පිරවිල්ල අතරින් මේ විදිහට කටුව දාලා ස්ලිප් ස්ටිච් එකක් යොදා ගන්නවා. දම්වැල් 3ක් ගොතනවා. බැක්
post double crochet 6ක් ගොතනවා. දම්වැල් තුනත් එක්ක ඔක්කොම පිරවිලි 7. ඊළඟට මෙතන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, තුන්පට පිරවිල්ලයි, දම්වැලයි තුන්පට පිරවිල්ලයි, ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි තියෙන්නේ. පළවෙනි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකටත් ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟ තුන්පට පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟට දම්වැලේ හිස් තැනට තුන්පට පිරවිලි දෙකක් ගොතනවා. එකයි දෙකයි. දම්වැලේ හිඩෙසට තුන්පට පිරවිලි දෙකක් ගොතනවා. ඊළඟට තියෙන තුන්පට පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක්. ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකටත් ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. එන්න මේ විදිහට. ඊළඟට ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 7ක් ගොතනවා. ඊළඟට ආපහු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේකටත් ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟට තියෙන තුන්පට පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. දම්වැලේ හිඩසට තුන්පට පිරවිලි දෙකක් ගොතනවා. ඊළඟට තියෙන තුන්පට පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකටත් ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 7ක් ගොතලා ආපහු මේ රටාවට මේ වටේ ගොතා ගන්න. මේ විදිහට පස්වෙනි වටේ ගොතාගත්තට පස්සේ ඊළඟට 6වෙනි වටේ ගොතන්න කලින් විදිහමයි. පළවෙනි පිරවිල්ල ඇතුලෙන් කටුව දාලා මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් යොදා ගන්න. ඊළඟට දම්වැල් 3ක් ගොතනවා. දම්වැල් 3ක් ගොතලා ඊළඟට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 2ක් ගොතා ගන්නවා. එතකොට මෙතන මේ දම්වැල් 3ත් එක්ක ඔක්කොම පිරවිලි 3යි. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1ක් ගොතනවා. ඊළඟ පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟට ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3යි. මේ විදිහට ඊළඟට මෙතන තියෙනවා 1යි 2යි 3යි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3යි. ඊළඟට තුන්පට පිරවිලි 2යි. ඊළඟට ආපහු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3යි. ඔක්කොම තියෙනවා පිරවිලි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේ පිරවිලි 8ටම ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ ගොතා ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේ විදිහට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ ගොතා ගන්න ඔක්කොම පිරවිලි වලට. ඊළඟට ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3යි. 1යි 2යි 3යි, බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3යි, ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි.
ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3යි 1යි 2යි 3යි. ඊළඟට මේ කොටසේ අපි මේ පිරවිලි 8ටම ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ ගොතා ගන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේ රටාවට මේ වටේ ගොතා ගන්න මේ විදිහට 6 වෙනි වටේ ගොතා ගත්තට පස්සේ පළවෙනි ගොතා ගත දම්වැල් තුනේ මුදුනට සම්බන්ධ කරගන්න ඊළඟට 7 වෙනි වටේ ගොතා ගන්න. ආපහු අපි පළවෙනි පිරවිල්ල ඇතුලෙන් කට්ටුව දාලා මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් යොදාගෙන දම්වැල් 3ක් ගොතනවා. දම්වැල් 3ක් ගොතලා ඊළඟට තියෙන බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්නවා 1යි. ඊළඟ බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකටත් බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. මෙතන මේ ගොතාගත දම්වැල් 3ත් එක්ක ඔක්කොම පිරවිලි 3යි. ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. ඊළඟට තියෙන බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3ට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3ක් ගොතා ගන්නවා. ඊළඟට මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 8ක් තියෙනවා. අපි පළවෙනියට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙක එකට එකතු කරලා ගොතා ගන්නවා. කටුව වටේ නූල පටලලා පිරවිල්ල 4න් කටුව දාලා නූල ඇදලා අරගන්නවා. කටුවේ ලූප් 3ක් තියෙන, ලූප් 3න් දෙකක් අයින් කරනවා. ආපහු කටුව වටේ නූල පටලලා ඊළඟ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක අතරින් කටුව දාලා නූල ඇදලා අරගන්නවා. කටුවේ ලූප් 4ක් තියෙනවා, 4න් 2ක් අයින් කරනවා. අවසානයේ ලූප් 3ක් තියෙනවා, ලූප් 3ම අයින් කරනවා. මෙන්න මේ විදිහට තමයි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරලා ගොතා ගන්න. ඊළඟට 1යි 2යි 3යි 4යි. ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 4ට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකකට එක ගානේ ගොතා ගන්නවා. 1යි 2යි 3යි 4යි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 4යි. ඊළඟට අවසානයේ තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙක එකට එකතු කරලා ගොතා ගන්නවා. මේ විදිහට. ඊළඟට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3යි. ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3යි. ඊළඟට මෙතන තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 8ේ පළවෙනි පිරවිලි දෙක එකට එකතු කරලා ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරලා ගොතා ගන්නවා. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 4යි 1යි 2යි 3යි 4යි. ඊළඟට අවසාන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකත් එකට එකතු කරලා ගොතා ගන්නවා. මෙන්න මේ විදිහට. මේ රටාවට මේ වටේ ගොතා ගන්න. මේ විදිහට 7 වෙනි වටේ ගොතා ගත්තට පස්සේ අපි මුලින් ගොතාගත්ත දම්වැල් තුනේ මුදුනට සම්බන්ධ කරගන්න. ඊළඟට 8 වෙනි වටේත් පටන් ගන්න. පළවෙනි පිරවිල්ල අතරින් මේ විදිහට කටුව දාලා ස්ලිප් ස්ටිච් එකක් යොදා ගන්නවා. දම්වැල් 3ක් ගොතනවා. බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි ඊළඟ පිරවිල්ලට. ඊළඟ පිරවිල්ලට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි.
ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි. ඊළඟට ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි. මේ විදිහට ඊළඟට මෙතන දැන් අපි පිරවිලි දෙකක් එකට එකතු කරගත්තා. දැන් මෙතන 1 2 3 4 5 6 පිරවිලි 6ක් තියෙන. පිරවිලි 6ේ පළවෙනි පිරවිලි දෙක ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරලා ගොතා ගන්නවා. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකයි. ඊළඟ පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි. ඊළඟ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේකටත් ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි. ඊළඟට අවසානයේ ආපහු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරලා ගොතා ගන්නවා. ඊළඟට මේ විදිහට තමයි මේ වටේ රටාව ගොතා ගන්නෙ. ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3යි 2යි 3යි. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි 2යි 3යි. ඊළඟට මෙතන මුලින්ම ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරනවා. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ඊළඟටත් ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ඊළඟට අවසානයේ ආපහු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරනවා. මෙන්න මේ රටාවට මේ වටේ ගොතා ගන්න. මේ විදිහට අටවෙනි වටේ ගොතාගත්තාට පස්සේ මුලින් ගොතාගත්ත දම්වැල් තුනේ මුදුනට සම්බන්ධ කරගන්න. ඊළඟට නවවෙනි වටේ පටන් ගන්නත් මේ විදිහට පිරවිල් අතරින් කටුව දාලා ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. ඊළඟට දම්වැල් තුන ගොතලා බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ඊළඟ පිරවිල්ලට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ඊළඟට ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3යි 1යි 2යි 3යි. ඊළඟට මේ කොලේ දැන් මෙතන පිරවිලි 1යි 2යි 3යි 4ක් තියෙනවා. පිරවිලි 4ක් තියෙනවා. පිරවිලි 4ේ පළවෙනි පිරවිල්ලයි දෙවෙනි පිරවිල්ල එකට එකතු කරලා ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරලා ගොතා ගන්නවා. මේ විදිහට ඊළඟට තියෙන පිරවිලි දෙක, ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකත් එකට එකතු කරලා ගොතා. ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරනවා. අපහ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරනවා. ඊළඟට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3යි. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි, බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 3යි, ඊළඟට මේ කොලේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරනවා. ආපහු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරනවා. මෙන්න මේ රටාවට මේ වටේ ගොතා ගන්න. මේ විදිහට නවවෙනි වටේ ගොතා ගත්තට පස්සේ දම්වැල් තුනේ මුදුනට සම්බන්ධ කරගෙන ඊළඟට 10 වෙනි වටේ පටන් ගන්න.
මේ විදිහට පළවෙනි පිරවිල් අතරින් කටුව දාලා ස්ලිප් ස්ටිච් එකකින් පටන් අරගන්න. ඊළඟට දාම් බෙල් තුනක් ගොතනවා. ඊළඟට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනක් ගොතනවා. එකයි, දෙකයි, තුනයි. ඊළඟට මෙන්න මේ කොලේ අවසාන පිරවිලි දෙක. අපි මෙතන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරලා තියෙනවා. මෙතනත් ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරලා තියෙනවා. එතකොට එතන පිරවිලි දෙකක් තියෙනවා. අපි මේ පිරවිලි දෙක එකට එකතු කරලා ආපහු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරලා ගොතා ගන්නවා. මේ විදිහට දැන් ඔන්න අපි මේ කොලේ අවසානය වෙනකම් කරලා ඉවර. මේ විදිහට හැඩය අරගෙන අපි වැඩි කරා. ඊට පස්සේ දැන් මේ විදිහට අඩු කරා. ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනයි, එකයි, දෙකයි, තුනයි. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනයි, එකයි, දෙකයි, තුනයි. ඊළඟට ආපහු මේ කොලේ අවසාන පිරවිලි දෙක එකට එකතු කරලා ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරලා ගොතා ගන්නවා. මේ විදිහට මෙන්න මේ රටාවට 10 වෙනි වටය ගොතා ගන්න. මේ විදිහට 10 වෙනි වටය ගොතා ගත්තට පස්සේ දැන් සම්පූර්ණ කොලේ අපි ගොතාගෙන ඉවරයි. දැන් ඊළඟට 11 වෙනි වටය අපි ළඟට මේ අතරින් අලුත් කොලයක් පටන් ගන්න ඕන. පටන් ගන්නෙදි මේම පළවෙනි පිරවිල් අතරින් කටුව දාලා ස්ලිප් ස්ටිච් එකක් යොදා ගන්නවා. දම්වැල් 3ක් ගොතනවා. දම්වැල් 3ක් ගොතලා ඊළඟ පිරවිල්ලට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ඊළඟ පිරවිල්ලටත් බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි. ඊළඟට මෙතන තියෙන පළවෙනි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, දන් වෙලයි එතනට මාපහු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි. මේ විදිහට ඊළඟට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ඊළඟ පිරවිල්ලටත් බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ඊළඟ පිරවිල්ලට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි. ඊළඟට මෙතන මේ කොලේ මුදුන තියෙන පිරවිලි දෙකක් එකට එකතු කරලා තියෙන. අපි එතන එක පිරවිල්ල තියෙන. ඒ පිරවිලි මේ විදිහට අතරින් කටුව දාලා ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. මේ විදිහට ඊළඟට ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනයි, තුනයි, ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනයි, ඊළඟට මේ කොලේ මුදුනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි. මේ විදිහට අපි මෙතන දැන් ෆ්‍රන්ට් පෝස්ට් එකයි දම්වලයි ෆ්‍රන්ට් පෝස්ට් එකයි ගොතලා මෙතන මේ කොලේ හදාගන්න තමයි මේ විදිහට ෆ්‍රන්ට් පෝස්ට් දෙකක් ගොතාගත්තේ දම්වලකුත් එක්ක. ඊට පස්සේ අපි ෆ්‍රන්ට් පෝස්ට් තුනක් මේ විදිහට වෙන් කරගෙන තමයි ඊළඟ තැනදී කොලේ හදාගන්නේ. මෙන්න මේ විදිහට හොඳට මේ රටාව තමයි අපි දැන් මෙතනට වෙනකම් මේ ගොතාගත්ත රටාව තමයි ආපහු ගොතාගන්නේ. දැන් මෙතන ඉඳන් මෙතනට මේ ගොතාගත්ත රටාව ආපහු වටේටම ගොතාගන්න. මෙතන එක කොලයක් හදනවා. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් තුනක් පව් කරලා තමයි ඊළඟ කොලේ හදාගන්නේ. ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනක් ගොතනවා. ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් එකේ අපි කොලයක් හදා ගන්නවා. ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි, දම් වෙලයි එතනටම ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි.
ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනක් ගොතන මෙතන පොළේ මුතුනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනයි ආපහු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනයි කොළේ මුදුනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි ඊළඟට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනයි ඊළඟ ෆ්‍රන්ට් පෝස්ට් එකේදී අපි කොළය හදාගන්න ඊළඟ කොළය මෙතනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි දංවැලයි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි මේ රටාවට 11 වෙනි වටය ගොතාගන්න මේ විදිහට දැන් අපි දෙවෙනි කොළයේ පළවෙනි වටය ගොතාගත්ත දැන් මෙතන මේ දෙවෙනි කොළේ පටන් ගන්න දැන් මෙතන මේ විදිහට පළ එක කොළයක් ඉවර කරගත්ත පළවෙනි කොටසේ දැන් මේ දෙවෙනි කොටසේ දෙවෙනි කොළය පටන් ගන්න පළවෙනි පේලිය ගොතාගත්තා ඊළඟට දෙවෙනි පේලිය හැම වෙලේම පටන් ගන්නදි පළවෙනි පිළිවිල් අතරින් මේ විදිහට කටුව දාලා ස්ලිප් ස්ටිච් එකක් යොදා ගන්න ඕන දම්වැල් තුනක් ගොතනවා බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකයි ඊළඟ පිළිවිල්ලට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි ඊළඟ පිළිවිල්ලට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි ඊළඟට මෙතන තියෙනවා ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි දම්වැලයි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි එතන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා දම්වැලේ හිටසට තුම්පට පිළිවිලි එකයි දම්වැලයි තුම්පට පිළිවිලි එකයි එකම තැනට දම්වැලේ හිඩිසට තුම්පට පිරවිලි එකයි දම්වැලයි තුම්පට පිරවිලි එකයි ඊළඟ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි ඊළඟට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනයි ඊළඟට මෙතන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනයි ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනයි ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනයි ඊළඟට තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි දම්වැලයි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි එතනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි එකයි දම්වැලයි එතනටම තුම්පට පිරවිලි එකයි ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි මෙන්න මේ රටාවට මේ දෙවෙනි කොටසේ දෙවෙනි පේලිය ගොතා ගන්න මේ විදිහට දැන් දෙවෙනි කොටසේ දෙවෙනි පේලියත් ගොතාගත්ත මෙතන ඉඳලා ඔයාලා දැන් මේ කොලේ ගොතාගත්ත විදිහටම තමයි දැන් ඊළඟට ආපහු දැන් ඔයාලා මෙතන මේ බැක් පෝස්ට් තියෙන තැනට බැක් පෝස්ට් එක ගොතා ගන්න ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක තියෙන තැනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ ඊට පස්සේ බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තියෙන තැනට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ ඊට පස්සේ ෆ්‍රන්ට් පෝස්ට් ආයේ බැක් පෝස්ට් ඊළඟට ආයේ මෙතන ෆ්‍රන්ට් පෝස්ට් බැක් පෝස්ට් මේ කොලේ තියෙන තැනදී ඔයාලා මෙන්න මෙතන මේ කොලේ ගොතපු විදිහට ගොතා ගන්න ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි එකයි දම්වැලේ තුම්පට පිරවිලි එකයි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි මෙතන මේවා මේ තියෙන විදිහටම තියාගන්න කොලේ තැනදී විතරක් ඔයාලා මේ කොලේ ගොතපු විදිහටම ගොතා ගන්න මේ විදිහට පේලි 9ක් ගොතා ගන්න ඕනේ අපි පේලි 2ක් ගොතා ගත්තා පේලි 9 ගොතා ගන්න ඕනේ මේ සම්පූර්ණ කොලේ අවසාන තනි පිරවිල්ලක් වෙනකන් ඔයාලා මේ කොලේ ගොතපු විදිහට මෙතනත් දැන් මේ කොලේ මම පළවෙනි පේලි දෙක ඔයාලට කියලා දුන්නා එතන ඉඳන් ඔයාලා තුන්වෙනි පේලි ඉඳන් මේ විදිහට ගොතාගෙන මේ තැන්වලදී මේ විදිහටමයි
කුලේ ගොතන තැනදි විතරයි වෙනස් වෙන්නේ. එතන ඒ පිළිවිලි කරගන්න, අනිත් තැන්වලදී බැක් පෝස්ට් තියෙන තැන්වලට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක ගොතන්න, ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක තියෙන තැනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක දිගට ගොතාගෙන කුලේ තියෙන තැනදී කුලේ ගොතන විදිහට. මෙතන දැන් මේ විදිහට දැන් තුන්වෙනි පිළිවිලේ ෆ්‍රන්ට් පෝස්ට් එකයි ෆ්‍රන්ට් පෝස්ට් එකයි ආයේ දම්වැලේ හිදෙසට තුම්පට පිළිවිල්ලේ දම්වැලේ තුම්පට පිළිවිල්ලේ ෆ්‍රන්ට් පෝස්ට් එකයි ෆ්‍රන්ට් පෝස්ට් එකයි. ඊළඟට හතරවෙනි පිළිවිලේ ඉන්නේ ෆ්‍රන්ට් පෝස්ට් 3යි, ඊළඟට මැදට තුම්පට පිළිවිලි 2යි, ආපහු ෆ්‍රන්ට් පෝස්ට් එකකට එක ගන්න 3යි. පස්වෙනි පිළිවිලි ඔක්කොම ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ ගොතාගෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 8ක් එනවා. ඊට පස්සේ 6වෙනි පිළිවිලි ඉඳන් දෙපැත්තෙන් අඩු කරගෙන මේ විදිහට කොලේ උඩට යනකම් ගොතා ගන්න ඕන තනි පිළිවිල්ලක් වෙනකම්. මෙතන මේ කොලේ ගොතාගත්ත විදිහටම දැන් මේ මෙතන කොලේ දෙවෙනි පිළිවිලි, ඊළඟට තුන්වෙනි පිළිවිලි මෙතනට ගොතා ගන්න. මේ විදිහට මේ කොලේ විදිහටම මෙතන ගොතාගෙන මෙතන මේ තියෙන විදිහටම ගොතා ගන්න. මෙතන කිසි වෙනසක් වෙන්නේ නැහැ, කොලේ විතරයි වෙනස් වෙන්නේ. කොලේ රටාව මෙතන මම ඔයාලට කියලා දුන්නා. මේ රටාව ගොතාගෙන දැන් මෙතන ඉඳන් දැන් අපි පේලි දෙකක් ගෙතුවා. තව ඉතුරු පේලි ටික අපි ඔක්කොම පේලි 9ක් ගොතා ගන්න ඕනේ. පේලි දෙකක් ගොතාගෙන තියෙන්නේ, ඉතුරු පේලි ටිකත් මේ විදිහටම ගොතා ගන්න. මේ විදිහට දැන් කොලේ කොටසේ වට 9ක් ගොතාගෙන තියෙනවා. මෙතන අවසානයේට ඉතුරු වෙන පිරවිලි දෙක එකට එකතු කරලා එක පිරවිල්ලක් එන තැනට වෙනකම් මෙන්න මේ විදිහට මම ගොතාගෙන තියෙනවා. ඊළඟට දැන් අපි තොප්පිය උඩ කොටස ඉගෙන දැන් අවසන් කරගන්න ඕන. දැන් මේ ටික ටිකක් අඩු කරලා අපි අවසන් කරගන්න ඕන. ඒ අවසන් කරගන්න දැන් ඔයාලා මෙතන තනි පිරවිල්ලක් වෙනකන් ඔයාලා පේලි 9 ගොතා ගන්න. මම ඔයාලට දෙවෙනි පේලියෙන් අතර කරේ. එතන ඉඳන් ඔයාලා 9වෙනි පේලියට වෙනකන් ඔයාලා ගොතා ගන්න. මම මෙතන ඔයාලට සම්පූර්ණ කොලේ කියලා දුන්නත් පේලි 10ක් තියෙනවා සම්පූර්ණ කොලේට. පේලි 9ක් වෙනකන් ගොතා ගන්න ඕන. දැන් අපි බලමු උඩ කොටස අඩු කරගන්නේ කොහොමද කියලා. මුලින්ම පළවෙනි පිරවිල්ල අතරින් මේ විදිහට කටුව දාලා ස්ලිප් ස්ටිච් එකක් යොදා ගන්නවා. දම්වැල් 3ක් ගොතලා ඊළඟට තියෙන බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙක එකට එකතු කරලා ගොතන මේ විදිහට පිරවිල්ල පිටිපසින් කටුව දාලා නූල ඇදලා අරගන්නවා. ලූප් දෙකක් අයින් කරනවා. ආපහු කටුවට නූල පටලලා ඊළඟ පිරවිල්ල පිටුපසින් පිරවිල්ල අතරින් මේ විදිහට කටුව දාලා නූල ඇදලා අර ගන්නවා. කටුවේ ලූප් හතරක් තියෙනවා. හතරෙන් දෙකක් අයින් කරනවා. අවසානයේ ලූප් තුනම අයින් කරනවා. මේ විදිහට අපි බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කරලා ගොතා ගන්නවා. ඊළඟට මෙතන මේ කොලේ මුදුනට අපි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. මේ විදිහට ඊළඟට මෙතන තියෙනවා බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනක්. අපි මේ බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනම එකට එකතු කරලා ගොතා ගන්නවා. මේ විදිහට පළවෙනි පිරවිල්ල අතරින් කටුව දාලා නූල ඇදලා අර ගන්නවා. කටුවේ ලූප් තුනක් තියෙන ලූප් තුනෙන් දෙකක් අයින් කරනවා. ආපහු කටුව වටේ නූල පටලලා ඊළඟ පිරවිල්ල අතරින් මේ විදිහට කටුව දාලා නූල ඇදලා අර ගන්නවා. කටුවේ ලූප් හතරක් තියෙන හතරෙන් දෙකක් අයින් කරනවා. ඊළඟට ආපහු කටුව වටේ නූල පටලලා ඊළඟ පිරවිල්ල අතරින් මේ විදිහට පිටුපසින් කටුව දාලා නූල ඇදලා අර ගන්නවා. කටුවේ ලූප් පහක් තියෙනවා. පහෙන් දෙකක් අයින් කරනවා. අවසානයේ ලූප් හතරක් ඉතුරු වෙනවා. ලූප් හතරම අයින් කරනවා. මේ විදිහට බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුනම එකට එකතු කරලා ගොතා ගන්නවා. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි. ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුන එකට එකතු කරලා ගොතා ගන්නවා. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක තියෙන තැනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි. ආපහු බැක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ තුන එකට එකතු කරලා ගොතා ගන්නවා. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි. මෙන්න මේ රටාවට අපි වටේටම ගොතා ගන්න ඕන. මේ විදිහට ඒ වටේ ගොතාගත්තට පස්සේ ඊළඟට ආපහු පටන් ගද්දි මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් යොදලා දම්වැල් 3ක් ගොතනවා.
front post double crochet තියෙන තැනට front post double crochet එක ගොතනවා. ඊළඟට දැන් අපි මෙතන back post double crochet තුනක් එකට එකතු කරලා ගොතා ගත්තානේ. අන්න එතනට back post double crochet එකක් ගොතනවා. front post double crochet එකයි back post double crochet එකයි. මේ රටාවට මේ වටේ ගොතා ගන්න. මේ විදිහට back post double crochet එකයි front post double crochet එකයි ගොතා ගත්තට පස්සේ දැන් මේ රටාවෙන්ම අපි පීලි පහක් වගේ ගොතා ගන්න ඕනේ. මේ පීලි පහ ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කර ගන්න පුළුවන්. ඒ කියන්නේ පීලි හතරක් හරි එහෙම නැත්නම් ඔයාලට තව උසට අවශ්‍ය නම් පීලි හයක් හරි ඒ විදිහට උනත් ගන්න පුළුවන්. මම දැන් මෙතන ඉඳන් මේ විදිහට පළවෙනිට පිරවිල පිටිපස්සෙන් කටුව දාලා slip stitch එකක් යොදාගෙන ඊළඟට දම්වැල් තුනක් ගොතනවා. දම්වැල් තුනක් ගොතලා front post double crochet එකයි front post double crochet එක තියෙන තැනට ඊළඟට back post double crochet එක තියෙන තැනට back post double crochet එකයි front post double crochet එකයි back post double crochet එකයි. මේ විදිහට ඔයාලට අවශ්‍ය උසානුව මේ රටාවෙම පීලි 5ක් හෝ 6ක් එහෙම නැත්නම් පීලි 4ක් හෝ ඔයාලට අවශ්‍ය පමණට ගොතා ගන්න. මේ විදිහට ඒ රටාවට වට 5ක් ගොතා ගත්තට පස්සේ ඊළඟට සුපුරුදු විදිහට මේ විදිහට පිරවිල්ල පිටිපස්සෙන් කටුව දාලා slip stitch එකක් ගොතලා දම්වැල් 3ක් ගොතා දම්වැල් තුන ගොතා ගත්තට පස්සේ ඊළඟට මෙතන දැන් මේ උඩින් තියෙන්නේ උඩට තියෙන්නේ front post double crochet එක පස්සට වෙන්න තියෙන්නේ back post double crochet එක. අපි දැන් මේ අවසාන වටේ front post double crochet දෙකක් එකට එකතු කරලා ගොතා ගන්න. මේ විදිහට කටුව වටේ නූල පටලලා පළවෙනියට තියෙන front post double crochet එක ඇතුලෙන් කටුව දාලා නූල ඇදලා අර ගන්නවා. කටුවේ loop තුනක් තියෙනවා, තුනෙන් දෙකක් අයින් කරනවා. ඊළඟට ආපහු කටුව වටේ නූල පටලලා ඊළඟට තියෙන front post මේ back post එක අපි මග අරිනවා. ඊළඟට තියෙන front post double crochet එක ඇතුලෙන් කටුව දාලා නූල ඇදලා අර ගන්නවා. කටුවේ loop හතරක් තියෙනවා, හතරෙන් දෙකක් අයින් කරලා අවසානයේ loop තුනම අයින් කරනවා. මෙන්න මේ විදිහට front post double crochet දෙකක් එකට එකතු කරලා ගොතා ගන්නවා. front post ටික විතරක් අපි අරගන්නේ මේ අවසාන වටේදී back post double crochet එක මග අරිනවා. මේ විදිහට ගොතා ගත්තට පස්සේ නූල දිගට තියලා කපා ගන්න. මේ විදිහට දිගට නූල තියලා කපලා අනිත් පැත්තෙන් කන පිට පැත්තෙන් ඔයාලා මේ සිදුර එකට එකතු කරලා මහ ගන්න ඕන. මෙන්න මේ සිදුර රැලි කරලා මහ ගන්න කන පිට පැත්තෙන් මේ වගේ රැලි කරලා මහ ගන්න. මේ තියෙන්නේ දැන් ඒ විදිහට අවසන් කරගත්ත තොප්පිය. මේක ගොඩාක් ලස්සන තොප්පියක්. ඔයාලට කැමති විදිහට නිර්මාණය කරන්න පුළුවන්. දැන් ඔයාලට මේ වගේම කොළ ළඟින් දෙවෙනි පේලියත් ඔයාලට ගොතා ගන්න පුළුවන්. උඩට පොම්පොම් බෝලයක් යොදලා ඔයාලට තව සරස ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති විදිහේ නිර්මාණය කරගන්න. මම මෙතන දම්වැල් 120ක් ගත්තේ. මම ටිකක් මහත බූල් එකකින් ගෙතුවේ. ඉතින් ඔයාලා ඒ දම්වැල් 120 අරගෙන ගොතලා බලන්න ඔයාලට කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා ඔයාලට කැමති විදිහට ප්‍රමාණ වෙනස් කරගන්න පුළුවන්. 8 ගුණාකාර වලින් ගන්න ඔයාලට ඕනම තොප්පිය නිර්මාණය කරගන්න. 8 ගුණාකාර වලින් දම්වැල් අරගන්න. ඉතින් ගොඩාක් ලේසි නිර්මාණය කරගන්න පුළුවන් තොප්පිය තමයි මේ 3D leaf තියෙන තොප්පිය. ඉතින් ඔයාලට කැමති විදිහට ඔයාලට අවශ්‍ය විදිහට අවශ්‍ය තැන් වලින් කොළ යොදලා ඔයාලට කැමති විදිහට නිර්මාණය කරගන්න. එහෙනම් ඔයාලත් මේ නිර්මාණය කරලා බලන්න. නිර්මාණය කළ ෆොටෝස් අරන් මගේ Facebook group එකට එවන්න. අපි තවත් අලුත් නිර්මාණයකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.